අපි ගායකයෝ වශයෙන් සින්දුවක් කියාගෙන බොහොම නිදහසේ ජීවත් වෙච්ච ගායකයෝ. අපිට අද සින්දු කියන්න රටක් නැති වෙලා. අපේ ආදර ගීත අහලා තරුණ පරපුර ආදරය කරලා ජීවිතේ ජය අරගෙන අනාගතේ බලාපොරොත්තු සාර්ථක කරගෙන ජීවත් වෙන බලාපොරොත්තු සුන් වෙලා අපේ රට බිඳ වැටිලා. ඒ වගේම වැඩිහිටි අපිට අපේ දරුවන්ගේ යුතුයකම් ටික ආදරෙන් ඉෂ්ට කරන්න බැරි වෙලා රටේ ආර්ථික පද්ධතියම කඩාගෙන වැටිලා. අපි නොයෙකුත් බලාපොරොත්තු තියාගෙන කාලෙන් කාලෙට ආණ්ඩු මාරු කරලා මාරු කරලා ඒ ආණ්ඩු වලින් රැවටිලා රැවටිලා අද රැවටීමෙන් හෙම්බත් වෙච්ච මිනිස්සු. අද අපි රැවටීමෙන් හෙම්බත් වෙලා අද අපි ජාතික ජනබලවේගය ළඟ නැවතිලා. ඇයියේ අපි කල්පනා කරලා බැලුවොත් අපිට දැනෙනවා අද අපේ පිහිටට ඉතුරු වෙලා ඉන්නේ ජාතික ජනබලවේගය පමණයි. ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දරන ජාතික ජනබලවේගය අපිට දේශපාලන දර්ශනයක් පෙන්වලා දීලා තියෙනවා. ඒ දර්ශනය තුළ දීර්ඝ කාල පරිච්ඡේදයක් මේ අය ඉතාම අවංකව ජීවිත කැපවීමෙන් රට වෙනුවෙන් අපි වෙනුවෙන් දේශපාලන ක්‍රියාදාමයන් ඉෂ්ට කරලා තියෙනවා. එනිසා වාසිවලට නැමිලා නැහැ, ප්‍රතිපත්ති වෙනස් කරලා නැහැ, ජනතාවට බොරු කරලා නැහැ. ඒ නිසා අපේ හිත්වල විශාල විශ්වාසයක් මේ වෙද්දි ගොඩනැගිලා තියෙනවා. ඒ වගේම ඒ අයගේ පෞද්ගලික ජීවිත ගෙවන ජීවිත රටාවන් දැක්කහම අපි වගේම සාමාන්‍ය මිනිස්සු විදිහට ජීවත් වෙලා දේශපාලකයෝ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා පෙන්නලා දීලා අපිට ආදර්ශයකුත් දීලා තියෙනවා. ඒ නිසා දැන් අපේ හිත්වල ඇති වෙලා තියෙන විශ්වාසය ඉතාම අංග සම්පූර්ණයි. පොළොවේ පය ගහලා ජීවත් වෙන මිනිස්සුන්ගෙන් පිරිච්ච දේශපාලකයෝ ඉන්නේ ජාතික ජන බලවේගයේ පමණම. එනිසයි අද ඕගොල්ලා විශාල කැපවීම කරලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මමත් ජායල ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ අපේ යුතුකම ඉෂ්ට කරන්න. නමුත් අපේ යුතුකමට එහා ගිය වගකීමක් මේ වෙලාවේ අපිට තියෙනවා. අපි වගකීම ඉතම කැමැත්තෙන් බාර අරගෙන අපි මේ වෙනුවෙන් කැප වෙන්න ඕනේ. මුලින්ම අපි අපේ පවුලේ සියලු දෙනා නිවස තුළ ඉන්න සියලු දෙනාම මේ මතයට අපි ගේමු. ඊට පස්සේ අපේ ඥාති පරපුරට කතා කරමු. ඊට පස්සේ අපේ අසල්වැසියන්ට කතා කරමු. ඊට පස්සේ අපේ යහළු වැලියන්ට කතා කරලා අපිට ගොඩනගා ගන්න ඕන මේ රට වෙනුවෙන් මිනිස්සු වශයෙන් හුස්මරගෙන ජීවත් වෙන සමාජයක් හදාගන්න අපි එකතු වෙමු, එකතු කරමු. ජාතික ජනබලවේගය සමග ආදරයෙන් අත්වල් බැඳගෙන විශ්වාසයෙන් කැපවීමෙන් ඉදිරියටම යමු. Lanka Premier League 2022. Win together.